ගන්න ඉතිහාසයේ විශාල හිඩයක් තියෙනවා. අද පක්ෂ පාට ජනතාවට එපා වෙලා තියෙනවා. පක්ෂ බෙදිලා කැඩිලා වෙන් වෙලා තියෙනවා. නමුත් මේ රටේ ශක්තිමත් දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. අන්න ඒ කියන ශක්තිමත්ම දේශපාලන ප්‍රවාහය ගොඩනැගීමේ යුගයේ කාර්යභාරයේ ඉටු කරන නායකයින් තමයි මේ මෙතන ඉන්නේ. ඒට මූලිකත්වයේ දුන්න, නායකත්වයට දුන්න නායකයෝ තමන්ගේ පක්ෂ ගැන අමතක කළා, පාට ගැන අමතක කළා, ආගම ජාතිය අමතක කළා, ඒක රාශි වෙලා තියෙනවාද මේ ශක්තිමත්ව සන්ධානය ගොඩනැගීම සඳහා. ඒක මේ රටේ ජාතික අවශ්‍යතාවයක්, මේ රටේ යුගයේ අවශ්‍යතාවයක්. මේක හදන්ඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පුරෝගාමී වුණා. මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා ඉඳ කාලේ අපි කිව්වා මේ සන්ධානය හදමු. උදේට හදනවා, හවසට විසුරුවනවා. අවසානයේදී මේ ඉන්න හැමෝම කිව්වා මේක මෛත්‍රීපාල එක නම් කරන්න බෑ කියලා. එතුමා ඉන්නවනම්, ගෑවිලාවත් ඉන්නවනම් අපි සන්ධානයට එන්නේ නෑ කියලා කිව්වා. මෙන්න මේක තමයි යථාර්ථය. දැන් අද ඒ ප්‍රශ්නයක් නෑ. අපි ඉතාම සුහදව සහෝදරත්වයෙන්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් අපි මේ දේශපාලන සන්ධානය ශක්තිමත් කරගෙන ඔබට මේ රටක් ලබා දෙන්න, මේ රට ආරක්ෂා කරලා දෙන්න, ඔබේ දුක් ගැහැටවලට, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන රජයක් ගොඩනැගීම සඳහා තමයි අපේ මේ සන්ධානය අරමුණ හා පරමාර්ථය. ඒ නිසා අපට ඌව වෙල්ලස්සේ අපට ඒ සඳහා නායකත්වය ලබා දීලා පර වෙඩිපුරයක් තියලා මුළු ලංකාවටම මේ සන්ධානයේ ශක්තිය පෙන්වා දීමට අපට අවස්ථාවක් ලැබීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අද නොයෙකුත් දුර්මත තියෙනවා. අද මාධ්‍ය ගත්තත් අද පෙන්නන්නේ තමන්ට ඕන අයගේ කතා ටික විතරයි. තමන්ට ඕන අය පුම්බලා පෙන්නනවා, අනිත් අය පුංචි කරලා පෙන්නනවා. නමුත් එයින් මේ රටේ ජනතාව හවට්ටන්නට පුළුවන් කමක් නැහැ. මං අභියෝග කරනවා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා ඇතුළු අපිට පොළු දාන හිටපු සභාපති ඇතුළු අපිට පොළු දාන අයට පුළුවන් නම් බදුල්ල දිස්ත්‍රික්කයේ රැස්වීමක් ඇඳවලා මේකෙන් තුනෙන් එක සෙනගක් ගේන්න කියලා. ඒ නිසා මිත්‍රවරුනි, අපි ශක්තිමත්ව ඉදිරියට යන්න ඕනේ. අපි මේ වැඩේ මෙතනින් නතර කරන්නේ නැහැ. මේ රැස්වීම තිබ්බ වගේම මන් දැන් සැලසුම් කළා තියෙනවා සෑම ආසනයකම ආසනය අය ගෙන්නලා, ක්‍රියාකාරීන් ගෙන්නලා මේ වගේම රැස්වීම් නමයක් මම මේ දිස්ත්‍රික්කයේ එන මාස දෙක ඇතුළත මාත් චාමර ඇමතුමක් තියෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. ඒ නිසා මෙය ආරම්භයක් පමණයි, මෙය අවසානයක් නොවේ. ඒ වගේම අද අපට සුවිශේෂී වූ දේශපාලන ප්‍රශ්න දෙක තුනකට උත්තර හොයන්නට වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානයට එන ජනාධිපතිවරණයේදී අපි මොනවාද කළ යුත්තේ, මොනවාද අපි කරන්නේ කියන ප්‍රශ්නය එකක්. දෙවැනි ප්‍රශ්නය, මීළඟ මහමැතිවරණයේදී මේ රටේ තීරණාත්මක බලවේගයේ බවට අපි පත්වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය එකක්. මේ ප්‍රශ්න දෙකටම අපි සාධනීය පිළිතුරු තමුන්නාන්සලාට ලබා දෙනවා. සාධනීය පිළිතුරු ලබා දෙනවා. නිකං බොරුවට දුවන්නන් වාලෙ කෙටෙල දෙන දිව්ව වගේ දුවන්නේ නැතුව මේ රටේ භූ දේශපාලනය, මේ රටේ බිම්මට්ටමේ දේශපාලනය, මේ සියල්ල සැලකිල්ලට අරගෙන අපි සාකච්ඡා කළා රට වෙනුවෙන් ගන්න ඕන තීන්දුව ඒ අවස්ථාවේදී අපි ලබා දෙන බව ප්‍රකාශ කරන්න කැමති මිත්‍රවරුනි. ඒ වගේම අද
හුඟක් අය කියනවා. දැන් කතාවක් තියෙනවා අපි ණයක් නෑ බයක් නෑ කියලා. ණයක් නෑ අපි තමයි ණයක් නැත්තේ බයක් නැත්තේ. අපිත් ණයක් නෑ බයක් නෑ. ඌවේ ජනතාවට අපි ණයද නෑ. අපි තමුන්නාසලා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. අපි බය වෙලා පස්සට ගිහිලා තියෙනවද නෑ. සෑම මැතිවරණයකදී අපි ජයග්‍රහණය කළා තියෙනවා. ඒ නිසා අපිත් ණයක් නෑ බයක් නෑ. ඒ වගේම තමයි මේ රට ආර්ථික අගාධයකට පත් වුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134ක් එකතු වෙලා වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති පදවියට පත් කරගත්තා. ඒ අපි බය හින්දාද? ණය හින්දාද? නෑ. රටට නායකයෙක් ඕනකම තිබුණා. නායකෝ පැනලා දිව්වා. වගකීම් බාර ගන්න බෑ කිව්වා. ඒ අවස්ථාවේදී අපිට වෙන විකල්පයක් තිබුණේ නෑ. අපි එතුමාව පත් කරගත්තේ අපි විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ 137 දෙක්ගේ ඡන්දයෙන්. හැබැයි එතුමා අපේ දේශපාලන පක්ෂයේ කෙනෙක් නෙවෙයි. අපි එතුමාගේ දේශපාලන විරුද්ධවාදී. නමුත් අපි ඒ වෙලාවේ පක්ෂය ගැන අපි ගැන අපේ මනාප ගැන වගේ කල්පනා කරේ. ඊට වඩා පුළුල් ලෙස මේ රට ගොඩ දාන්න ආපු පුද්ගලයාගේ කකුලෙන් අදින්නේ නැතුව සහයෝගය දෙන්න ඕන කියලා තමයි අපි රජයට එකතු වෙලා ඒ සහයෝගය ලබා දුන්නේ. ඒ නිසා එතුමාත් රටට ණය නෑ. එතුමාට දුන්න කාර්යභාරය එතුමා ඉෂ්ට කළා තියෙනවා. එතුමා බයත් නෑ. දැන් ඔය බය නෑ කියන උදවිය හුඟක් අය එදා අර අරගලකාරයව ආවම ගැහි ගැහි හිටියේ, වෙවුල වෙවුල හිටියේ හුඟක් අය. මේ මන්ත්‍රීතුමල්ලත් එහෙමයි. ඒ සියලු දෙනාගේම ජීවිත ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තුව ගිනි තියන්න එනකොට බය නැතුව තීරණය ගත්තා. ඒ නිසා තමයි අද අපිට මේ දේශපාලන වේදිකාවකට ඇවිල්ලා මෙහෙම කතා කරන්න හයියක් ලැබුණේ. ඒක නිසා නැත්තම් අපිත් වලපල්ලි, මේ ඔක්කොම වලපල්ලි. ඉතින් ඒ නිසා ණය නැත්තේ කවුද, බය නැත්තේ කවුද කියන එක ඊළඟ මැතිවරණයේදී ජනතාව හොඳ තීන්දුවක් ලබා දෙයි. ඒ බවත් මම ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා මිත්‍රවරුනි, විශේෂයෙන්ම බදුල දිස්ත්‍රික්කයේ ජනතාව වශයෙන් ඔබට චාමර ඇමැතිමත් මමත් ලබා දෙන්න පුළුවන් සෑම ප්‍රතිලාභයක්ම අපි ලබා දීලා තියෙනවා. මේවර විමධ්‍යගත අයවැය පමණක් නෙවෙයි, කඳුකර දශකයේ තුලින් දැවැන්ත සංවර්ධනයක් තමුන්නාසලගේ ගාමීය ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයට මාගේ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා බිලියන 3.9ක් දීලා වෛද්‍ය පීඨය ආරම්භ කරලා බදුල්ල මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරලා අද දිවයිනේ විශිෂ්ටතම රෝහල වෛද්‍ය සේවාවන් සපේන ආයතනයේ බවට බදුල්ල රෝහල පත් කරලා තියෙනවා. කාලාන්තරයක් තිස්සේ තමුන්නාන්සලා ඉල්ලපු රජමාවත අද පටන්ගෙන පාලම් දෙකත් හදලා ඉවරයි. මිලියන 863ක් ජනාධිපතිතුමා අපට ලබා දුන්නා. මොකද අපි ආණ්ඩුවේ හිටපු හින්දා. අපිත් විපක්ෂයට ඇවිල්ලා බෝඩ් උස්සගෙන හිටියා නම් තමුන්නාසට ওই ප්‍රතිලාභ එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරා තමුන්නාසලාගේ ජනතා නියෝජිත වශයෙන් අපි තමුන්නාසලාට ප්‍රතිලාභයක් ලැබෙන දේශපාලනයක් අපි කළ යුතුයි කියලා. ඒ නිසා තමයි අපි රජයට එකතු වෙලා ඒ ප්‍රතිලාභය අපිට ලබා ගන්න නෙවෙයි තමුන්නාසලා වෙත ලබා දීම සඳහා ඒ අවශ්‍ය කටයුතු කළේ. ඉතින් ඒ නිසා අපි මේ රජය යටතේ මොන ආර්ථික ප්‍රශ්න තිබුණත් අඩුපාඩුවක් නැතුව යම් යම් ප්‍රශ්න ගැටළු ඇති. නමුත් අපේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා අපට මුදල් ලැබිලා තියෙනවා. මං හිතනවා එයත් මේ අවස්ථාවේදී මතක් කිරීම ඉතාමත්ම යෝග්‍යයි කියලා. ඒ නිසා මිත්‍රවරුනි, මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මගේ අරමුණ වුණේ අපේ සන්ධානය ගොඩනැගීමේ අරමුණ තමුන්නාසලාට කියලා දෙන්නට. ගංවලට යන්න මේ පිළිබඳව අපේ පාක්ෂිකව එක කතා කරන්න අපේ සන්ධානය ශක්තිමත් කරමු, අපේ පක්ෂයේ ශක්තිමත් කරමු. ඒ තුළින් ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකදී තීරණාත්මක බලවේගය බවට මේ සන්ධානය පත් කරගනිමු. ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ බවත් ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ රැස්වීම පැවැත්වීම සඳහා අපේ පක්ෂ ක්‍රියාකාරිකයින් විශාල සහයෝගයක් ලබා දුන්නා. සාමර සම්පත් දශනායක මැතිතුමා මට අයෝමය ශක්තියක් වුණා මේ රැස්වීම මේ ආකාරයෙන් සංවිධානය කිරීම සඳහා. ඒ වගේම අපේ සම්බන්ධීකරණ ලේකම්වරුන්, ආසන සංවිධායකවරුන්, හිටපු ප්‍රාදේශ සභා හා නාගරික මන්ත්‍රීතුමන්ලා ඇතුළු කණ්ඩායම් ඇඟලටම අරගෙන මේ වැඩේ කරා. දැන් ඉතින් අපිට ලේසි වැඩි. දැන් ආය දෙසරයක් හිතන්න දෙයක් නැහැ. ජයග්‍රහණය සිකුරුයි. ජේවීපී එක අතු ගෑවිලා ගිහිලා තියෙනවා. සජබ අතු ගෑවිලා ගිහිලා තියෙනවා. මේ රේස් එකේදී ඒ දෙගොල්ලන්ට අපිට කිට්ටු වෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඒ මිත්‍යාව අදින් අවසන් කරමු.